අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරු වන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය හිමිකමක් නොමැතිව මෙතෙක් භුක්ති විඳි රජයේ ඉඩම් සඳහා දේමනා පත්‍ර ප්‍රධානය ජනපති ප්‍රධානත්වයෙන් නැරඹේ භූමිතල් සහනාධාරයේ අවභාවිතයකින් තොරව ප්‍රතිලාභීන්ට ලබා දෙන ලෙසට අගමැතිකෙන් උපදෙස් රටවිරු ප්‍රජාව අමතක කළ යුගයකයි අද අපි ජීවත් වන්නේ විපක්ෂ නායක සජිත් කියයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය නිර්වෘල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳින්මින් සිටි පෞල් වෙත දේමනා පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා ඒ ජනාධිපති කාර්යාලයේදී නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳින්මින් සිටි පෞල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වුණා ජනාධිපතිවරයාගේ ප්‍රධානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් ලෙසයි සැලකෙන්නේ එය ඇපේට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍ර ලාභීන්ටද හිමි වෙනවා මේ වසර අවසානයේට පෙර හිමිකම් පත් ලක්ෂයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දිනකට ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කළා ජනාධිපති කාර්යාලයේ ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශයේ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා ගම්වලට ගියාම ගම්වල ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තමයි මේ සින්නක්කර උපුවක් ලබා දෙන්න කිය. සමහර අයගේ මතයක් තිබුණා මේ උපු අරගත්තයින් පස්සේ ඒගොල්ලෝ ඒවා විකුණනවා කියන. නමුත් දැන් ජනතාව එහෙම ඉඩම් ආපහු විකුණන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භුක්තිය සඳහා මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අද මේ ඉඩම් කච්චේරිදී තියලා තෝරාගත්ත මේවා අවුරුදු ගණනාවක් බදු හැටියට පාවිච්චි කරපු ඉඩම්. ඒවා දැන් එයාට ජනාධිපතිවරයාගේ දීමනා පත්‍රයක් හැටියට බාර දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක සින්නක්කර උපුවක් වශයෙන් වෙනවා. මේවා බැංකුවකට තියලා ණයක් ගන්නත් පුළුවන්. ලක්ෂයකට වඩා වැඩි උපු ප්‍රමාණයක් මේ අවුරුද්ද තුලදී අපි ජනතාවට ලබා දෙන්න මේ වැඩසටහන කරගෙන යනවා. භූමිතල් සහනාධාරයේ අවිභාවිතයකින් තොරව ප්‍රතිලාභීන්ට ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය පෙබරවාරි මාස 5 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව භූමිතල් සහනාධාරය ප්‍රතිපූර්ණයේ කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන්තුරුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා පත්කන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට මුදල් අමාත්‍යංශයේදී රැස් වුණා. භූමිතල් සහනාධාරය අවභාවිතයකින් තොරව රජුවම ගොවින්ට සහ දිවරින් ඇතුළු ඉලක්ක කරගත් ප්‍රතිලාභීන් වෙත ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සුවබන ලෙසත් ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම තෙල් සංස්ථාව රාජ්‍ය බැංකුවලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකුව සහ මහ බැංකුව සමග සාකච්ඡා කරන ලෙසට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රාල් මහතාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සමාජික අමාත්‍යවරුන් වන උදේ ගම්මන්පිල ඩලසලහ පෙරුම ඩග්ලස් දේවානන්දා ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රාල් යන මහතුරුන් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිකල් මහතා ඇතුළු විශේෂ භාර අමාත්‍යංශවල ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. රටවිරු ප්‍රජාව අමතක කර ඇති යුගයක අද ජීවත් වීමට සිදු වෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති උත්සවයකට එක් වෙමින්. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි වනිතා බලවේගය සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කලවතුගොඩදී පැවැත්වුණා. දුක් මහන්සි වෙලා කැපවීම කරලා තමන්ගේ පවුල නඩත්තු කිරීමට දූ දරුවන් රැක බලා ගන්නට විදේශ ශ්‍රමික කාන්තා ප්‍රජාව ඉහළම දායකත්වයක් ලබා දෙන කනගාටුවට කාරණාව අද රටවිරු ප්‍රජාව අමතක කරපු යුගයකයි අපි ජීවත් වන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රය බැලුවහම ලෝක ශ්‍රේණිගත කිරීම තුලින් ශ්‍රී ලංකාව සිටින්නේ 90 වෙනි ස්ථානයේ. විශේෂයෙන්ම කොවිඩ් ප්‍රශ්නයත් සමග ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙලා තිබෙනවා වගේම අධ්‍යාපනික ශාස්ත්‍රය කාන්තාවන්ට ඒ අධ්‍යාපනයට ඇතුළු ඒ දැරියන්ට නව ඔන්ලයින් අධ්‍යාපනය තුළ ඒ අධ්‍යාපනයක් නිසි අධ්‍යාපනය ලබා ගැනීම ඒ වැඩපිළිවෙල කෝවිඩ් නිසා බරපතල ලෙස අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම ලිංගික ප්‍රචණ්ඩත්වය gender based violence
අපේ රටේ කාන්තා ශාස්ත්‍රයේ මුහුණ දෙන තවත් පරපතල ප්‍රශ්නයක්. තමන්ගේ නිවසේ හෝ වේවා, සමාජයේ හෝ වේවා, වැඩ කරන ස්ථානයේදී හෝ වේවා, වාචික පීඩා, මානසික චිත්ත පීඩා, ශාරීරික පීඩා, දූෂණය, හිංසනය, අපචාර, මර්ධනකාරී ක්‍රියාදාමයන් රැසකට අපේ කාන්තාව මුහුණ දෙනවා. ගණනය කළා තිබෙනවා ලෝකයේ මෙවන් අතවරවලට කාන්තාවන්ගෙන් තුනෙන් එකක් මුහුණ දෙනවයි කියන කාරණා. පොලිසිය ඉතිහාසයේ කියවද්දි මම දැක්කා 80 දශකයේ වෙනකන් පොලිසිය කාන්තාවව ඉඳලා නැහැ. මේ රටේ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශය පිහිටෙව්වේ එදා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව. මට මතකයි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න පටන් ගත්තේ අපි එදා. ප්‍රධාන විදේශ විනිමය මාර්ග තුනම කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් වෙන විදේශ රැකියා, ඇඟලුම් කර්මාන්තය, ඒ වගේම තේ කර්මාන්තය. ඒ වගේම මම දැක්ක අලුත් ප්‍රවණතාවයක් මැමැතිවරයෙක් විදිහට අද රාජ්‍ය සේවයේ විභාග වලින් වැඩි සමත් වෙන්නේ කාන්තා. පරිපාලන සේවයේ 73% සමත් වෙලා හිටියේ කාන්තා. අද ගුරුවරුන්ගේ 90% ඉන්නේ කාන්තා. නිකන් කල්පනා කරලා බලන්න. ප්‍රවෘත්තියක් දැම්මොත් අපි ඉතාමත් අජාරුවට සමාජ ජාල බැලුවොත් උජාරුවට යුවතියක්ට වෙච්ච අතවරයක් අපි රහ කර කර උඩ දදා ඒක බල බල හිනාවෙවි කියන කතා කරනවා. ඒතර අපිට ලැජ්ජ හිතෙන්නේ නැහැ. හිරිකිතයක් දැනෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ කනගාටුදායක තත්ත්වය තමයි සෞඛ්‍ය ගැන කතා කරනකොට කාන්තාව ස්වභාවිකම මුහුණ දෙන සාමාන්‍ය කරුණක් ගැන කතා කරනකොට මගතොටේ යනකොට කාන්තාවකට වෙන අතවර නැවැත්වීම සඳහා කතා කරනකොට එහෙම නැත්නම් පාසල් පෙළපොතට කාන්තාවගේ ශරීර අවයව පිළිබඳ වැරදි මොනවාද හරි මොනවාද කියලා දෙන එක ගැන කතා කරනකොට ගොඩ දෙනෙක්ගේ කටවල් ඇරෙනවා. මොකද්ද මේ කාරණාව? ගෑන් ළමයෙක් ඉපදෙනකොටම දකුණු ආසියාවේ විශේෂයෙන් ලොකු බොක්ස් එකක් දෙනවා. ඒක ඇතුලේ බොහෝ බලාපොරොත්තු තියෙනවා අපෙන් ලබා ගන්න. එය වැඩි විය පැමිණුණාට පස්සේ විලංගු දෙකකුත් දාලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක දිගින් දිගටම ඇවිල්ලා මම ආර්ථවදාරිතාවය ගැන වැඩි පුර කතා නොකරන්න හිතුවා. අපේ නායකතුමා ඒ වෙනුවෙන් දිගටම සටන් කරා. අපි පාර්ලිමේන්තුවේ සියලුම වේදිකාවන් වල අපි කතා කරා. ඒවා තුල කාන්තාවෝ හැටියට අපි ගැරහුමට ලක් වුණා. ප්‍රධාන පුවත්පත් වල කතෘතුමන්ලා පවා අපිව විවේචනය කරලා තිබුණා. නමුත් අපි දකිනවා එහි යම්කිසි ප්‍රවණතාවයක් අද ඉදිරියේ සිද්ධ වෙමින් යනවා. අභියෝග ජයගනිමු මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ කාන්තා දින සැමරුම් උත්සවය ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැතුණා. ඊළඟ මැතිවරණයට පෙර ආතුව අපි අඬානේ ඉඳලා හරියන්නේ නැහැ. රජජන පෙරමුණෙන් පාරවල් දෙන්නේ නැහැ. අපිට බල්බ් දෙන්නේ නැහැ, ලයිට් දෙන්නේ නැහැ, කාණු දෙන්නේ නැහැ කිගේ අඬානේ ඉන්න එක පැත්තකින් තියලා ලෑස්ති වෙන්න ගම ඇතුලේ කාන්තාවන් එක දේශපාලනය කරා. ඔබගේ ඡන්දයෙන් තමයි මේ රටේ ආණ්ඩු හැදෙන්නේ. ඔබගේ ඡන්දයෙන් තමයි මේ රටේ ආණ්ඩු පෙරලෙන්නේ. ඒකදි මේ අය කාන්තාවන් කියලා පැත්තකට උනේ නැහැ. අපිට ගෙදරින් එන්න බෑ කියලා කිව්වේ නැහැ. ළමයි ඉන්නවා කියලා ගෙදරට වෙලා හිටියේ නැහැ. අපි එක මේ කාන්තා මන්ත්‍රීවරුණුත් වැඩ කරා. ප්‍රාදේශීය දේශපාලත්වෝ මතක තියා ගන්න ඕන. ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට නැවත මැතිවරණයකට යන්න. බල්බ් එක දැම්මේ නැති වුණාට, පාර හදන්න ඩෝසර් එක දුන්නේ නැති වුණාට අපේ මන්ත්‍රීවරු පුළුවන් විදියට ඒ ජනතාවත් එක්ක අද ඉන්නවා. 2021 මේ මාර්තු 8 වෙනිදා අපි ගත කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංක්‍රාන්තිමය කාලයක්. නිකන් දේශපාලනය කරලා වැඩක් නෑ. කෝටි දෙකක් ඉන්න මේ රට නැවත සංවර්ධනය කිරීම පිළිබඳ ගොඩක් හිතන්න දෙයක් නෑ කියලා මම හිතන්නේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටෙන වගේම අදත් අපි යම් පසුබෑමකට ලක් වෙලා කියන්න බෑ. නමුත් අපි යම් වෙනදා හිටිය තැන නෙමේ අද යම් තැනක ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදාකාලිකව මේ තැනේ හිටිය යුතුයි කියන එක නෙමෙයි කියන්නේ. අපි වැටිවැඩි නැගිට ප්‍රක්ෂයි. අයි දේශපාලනයට වැඩිපුර කාන්තාවන්ට නැඹුරු වෙන්නයි කියලා කියන්නේ. අයි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට කාන්තාව වැඩිපුර එක් කරගන්නයි කියලා කියන්නේ. අද කාන්තාව වෙනුවෙන් නඩනගන්නේ ඇයි? ඒකට ප්‍රධාන හේතුව ආදරය, දයාව, කරුණාව, සෙනෙහස, මනුස්සකමේ උපරිමයේ නියම කාන්තාව තුලයි. ඔබේ කැපවීම අවශ්‍යයි. අද තුන්වෙනි බලවේගයක් විදිහට තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟට අඩුම වශයෙන් කොහොමද දෙවෙනි බලවේගයේ බවට මේ රටේ පත් කරගන්නේ කියන එක. අපි එකපාරට තුනේ ඉඳන් එකට යන්න නෙවෙයි, අපි තුනේ ඉඳන් දෙකට යන්න ඉස්සෙල්ලා උත්සාහ කරනවා. පාසලකට ගියාම ඔබ දකිනවා පාසලේ ගුරු මණ්ඩලයේ වැඩි පිරිසක් ඉන්නේ කාන්තාව. රජයේ කාර්යාලයකට ගියාම ඔබ දකිනවා රජයේ කාර්යාලයේ වැඩි පිරිසක් ඉන්නේ කාන්තාව. ඒක ඇඟලුම් කම්හලේ දේවත්වේ විතරක් නෙමෙයි. ඒ විදිහට කාන්තාවගේ සහභාගීත්වය සහ ඒ ක්‍රියාකාරීත්වය ඇති වෙලා මාර්තු 8 වෙනිදාට එළියට බහලා කාන්තාවන් සමග සාන්තාවන් වෙනුවෙන් කතා කරන හැම කෙනෙක්ම පාරක බහලා හෝටු උස්සණයක වෙන උස්සණයක අටවිඳ කරලා ඊළඟට ආයෙදිවා එළියට ගන්න ලබන අවුරුද්දේ අපේ ඉඳලා තමයි. ඒක තමයි ලෝකේ හුඟක් කාන්තා සංවිධානවල තත්ත්වය. විශේෂයෙන්ම අපේ කාන්තා සංවිධානය සැලැස්මක් සාස්ත්‍රගත යුතු වෙනවා. මනුෂ්‍යත්වය නැතුව ගිහින් තිබෙන සමාජය.
තුල නැවත මනුෂ්‍යත්වයේ ගොඩ ගන්න ගොඩ නගන්න ඔබයි මූලිකත්වයේ ගත යුත්තේ වර්තමානයේ වන විට පළාත් පාලන මට්ටමින් කාන්තා නියෝජනය සිදුවීමේ ගෞරවය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ විසින් සංවිධානය කළ කාන්තා දින සැමරුම් මුලල සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා එක්සත් ලක්වනිතා පෙරමුණ මෙය සංවිධානය කර තිබුණා ලෝකෙම පළවෙනි අග්‍රාමාත්‍යවරිය පත්ුනේ ශ්‍රී ලංකාව. ඒ වගේම අපිට ජනාධිපතිවරයෙකුත් පත්. දේශපාලන වශයෙන් කාන්තාවන් ඉදිරියට ලැබුණා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මොකද එතුමා තමයි ඉස්සෙල්ලාම පළාත් පාලන මැතිවරණ වලට අනිවාර්යයෙන්ම කාන්තාවන්ට 125ක යෝජනයක් ලබා දෙන්නට ඕන කියන මේ මතය ඉදගෙන අද කාන්තාවන් පළාත් පාලන මට්ටමින් ඉදිරියට ගෙනත් එතුමාගේ සංකල්පය තමයි පළාත් පාලන මට්ටමින් මේක අවසන් කරන්න නෙවෙයි එතුමා බලාපොරොත්තු වෙන්නේ මේක පළාත් සභාවත් ඒ වගේම පාර්ලිමේන්තුවට මීට වඩා කාන්තා නියෝජනයක් අවශ්‍යයි මොකද අද රටේ ජනගහනය බැලුවම බොහෝතරයක් ඉන්නේ කාන්තාවන් එහෙනම් කාන්තාවන්ගේ හඬ තමයි අපිට අවශ්‍ය වෙලා කාන්තාවන්ගේ නායකත්වය අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේකට පසුගිය කාලේ මේ මේ පක්ෂයේ ඒ වගේම මේ රටට විශාල සේවයක් කළ තියෙන කාන්තාවන් විශේෂයෙන්ම රටේ ආර්ථිකය නංවල සිටින්නේ අපේ කාන්තාවන් රටවල්වලට ගිහිලා ගුරු සේවකාවන් හැටියට වැඩ කරලා එක එක ප්‍රශ්නවලට එක එක අභියෝගවලට මුහුණ දීලා මේ රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන්නේ අපේ කාන්තාවන්. අපි ආ කාන්තාවන් අගය කරනවා. කාන්තා දිනේ කිව්වහම ඒක ජාත්‍යන්තරයේ નિયમિત දින මාර්තු 8 වෙනිදා. ඒ මාර්තු 8 වෙනිදා කාන්තා දිනය කාන්තා අයිතිවාසිකම් සුරකින්න එදා ශ්‍රීමා බණ්ඩාරනායක රජේ ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී අත්සන් ලැබුවා 1977 එක්සත් ජාතික පක්ෂ රජයක් ඇවිල්ලා කාන්තා කාර්යංශයක් කාන්තා කටයුතු අමාත්‍යංශයක් ඇති කරනවා කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් කිසිම රජයක් අවධානය යොමු කළා නැහැ කවදත් එක්සත් ජාතික පක්ෂය තමයි කාන්තාවන් වෙනුවෙන් තැනක් දීලා හඬක් නගලා කාන්තාව රටේ සංවර්ධන කාර්යයට සහභාගී කරගන්න අවස්ථාව අද පළාත් මට්ටමේ ඉඳලා ඉහළට යනකම් කාන්තාවන්ට තමන්ගේ හැකියාවන් අනුව දේශපාලනය වෙන්න පුළුවන් රාජ්‍ය තන්ත්‍රය වෙන්න පුළුවන් ඕනම ක්ෂේත්‍රයක කටයුතු කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා ඒ ගැන කාන්තාව වශයෙන් අපි ආඩම්බර නව පාසල් වාරය සඳහා එළඹෙන මාර්තු මාස 15 වනදා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය බහචාර්ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය දින දෙකක් ඇතුළත ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එන සඳුදා මාර්තු 15 දිවයින පුරාම අපි පාසල් ආරම්භ කරනවා සියලුම ශ්‍රේණිවල සියලුම පන්ති බස්නාහිර පළාත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය වෙලා තිබෙන්නේ අපි සූදානම් කියලා බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ ගම්තුර දිස්ත්‍රික්ක වල පාසල් විවෘත කිරීම අපි සූදානම් ඒ අවශ්‍ය වැඩ කටයුතු අපි සකස් කරලා තිබෙනවා හැබැයි අවසාන තීරණය සම්බන්ධයෙන් ගන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා දවස් දෙකක් ඇතුළත එතුමාගේ අවසාන තීරණය අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව බස්නාහිර පළාතේ අපිට ඒ අනුමැතිය ලැබුණොත් එන සඳුදා يعني මාර්තු 15 වනදා දිවයිනේ සෙසු ප්‍රදේශවලම බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට පුළුවන් වෙනවා ඒ අනුමැතියට යටත් මේ අතර මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාමත් සාර්ථකව මේ විභාගය පැවැත්වීමට පුළුවන් වුණා. විභාගය පවත්වාගෙන යන කාලය තුළ يعني දවස් 9 ආසාදිත දරුවන් 56 දිනක් සිටියා. ඒ දරුවන් යොමු කළා විශේෂ මධ්‍යස්ථාන. ඒ විශේෂ මධ්‍යස්ථාන 40ක් රට පුරා අපි කල්ලිඳන් ස්ථාපිත කරලා තිබුණා. මේ වැඩ පිළිවෙත බොහොම විධිමත් ලෙස සකස් කරපු ප්‍රොජෙක්ට් එකක්. නිරෝධායනයට ලක්ුණා මේ කාලය තුල දරුවන් 322ක්. දුරදිග බලන මේ සියලුම වැඩ කටයුතු අපි කරලා තිබුණා. ජූනි මාසයේ ප්‍රතිපල නිකුත් කරලා ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
පාස්කු ඉරුදන එල්ල කෙරුණු ත්‍රස්තපහාරයේ මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ජූනි මාස 7 වනදා තේ කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් පාස්කෝ එරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය ජුනි මාස 7 වනදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මේ අතර අද දිනත් පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. දැන් පාස්කෝ කොමිසමට මොකද වෙන්නේ කියලා අපෙන් අහන්නේ මේ ප්‍රහාරයේ සිද්ධ වෙද්දී අර ඇස්කම් පියාගෙන හිටපුවා තාත්තා කතා කරලා කියපුවාම යන්න එපා පල්ලියට ඔන්න අද බෝම්බ ගහනවා කියලා ඒතරතුර දැනගෙන රෙද්ද පොරෝගන බුදිය ගත්තු අය මෙන්න කළු ඇඳගෙන කොළ කොඩින් දාගෙන ඒ පාස්කු විරිදා ප්‍රහාරයට ලක්වෙච්ච පවුල් වලට මොකද්ද දෙන උත්තරය මන් දැක්කා මේ රටේ රාජ්‍ය නායකයා ඊයේ පෙරේදා ඒ පිළිබඳව තරා වැඩසටහනකට ඇවිල්ලා මේ වார்த்தාව කියවුණා. හැබැයි අපි නැවත වරක් රජෙන් ඉල්ලා සිටිනවා. වෙළුම් 22 හංගන්න නැතුව ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක පාර්ලිමේන්තුවට සහ විශේෂයෙන්ම මේ රටේ ජනතාවට පිළිකරන්න කියන මම දන්නා 99 පාරකට වඩා තමුන්නාංශලගේ ආණ්ඩුව දැනුවත් කරලා තිබ්බා මේම ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක වළක්වා ගන්න කියලා. ඒ නිසා අද නිකන් බොරුවට බොරු වීර වෙන්න හදනවා. ඒ නිසා අපි පෑදීලිම කියන්න තින්නේ පාස්කු ප්‍රහාරය එල්ල උනේ ඒගොල්ලන්ගේ කාලේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කොමිෂන් එක දැම්මේ ඒගොල්ලන් කාලේ. ඒ නිසා අද නිකන් බොරුවට මේ කටට එන පළියට මේ කටයුත්ත කරන්න එපා. මේ බලවත් රාජ්‍ය වලට බාර දෙන්නොට කවුද මේ අපරාධ කරේ කියලා හොයන්න. ඒක බාර දෙන්න අවුරුද්දක හමාරක් කරන්න ඕනේ අලුත් පාරකේ. අලුත් පාරකේ පැය 24 කින් පුළුවන්. ඒක බාර දෙන්න සොයන්න කියලා. හොයලා කවුද පිපුරුවේ කියලා හොයන්න. ඒක පාලකයන් ඉන්න බාර. ඒ සංවේදී කාරණා පිළිබඳ අපි වඩාත් වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධ සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳවත් විනිවිද පෙනෙන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් වෙන්නේ. ඒ නිසා තමයි රජය හැටියට අපි පාර්ලිමේන්තු විවාදයක් ලබා දීලා තියෙන්නේ. ප්‍රහාරයේ සිදුණු අවස්ථාවේ තිබෙන නොසැලකිල්ල මත පමණ තීරණ ගන්න බෑ. මේ ප්‍රහාරකීන්ගේ සූදානම, මේ ප්‍රහාරකීන්ට අවියාවුද පුහුණුව ලැබීම, මේ ප්‍රහාරකීන්ගේ ගමන් හැසිරීම ආදී මේ සියලුම කාරණා පිළිබඳව බුද්ධ්‍යංශ දැනුවත්ව සිටින්න ඕනේ, උන්ට වැටුප් ගෙවනවා. ඒත් ඒ නිසා ඒ වගකීමෙන් ගැලවෙන්න උන්ට හැකියාවක් නැහැ. ගෝඨාභය මහත්තයයි බැසිල් මහත්තුමාම නම් මේ ප්‍රහාරය සැලසුම් කරලා බෝම්බ ටික එව්වේ 97% යදි බුදිය රීදියේ. මේ හිතන්නේ මේ රටේ මිනිස්සු මොඩයි කියලා. අපි එක දෙයක් කියනවා. කිසිසේත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච එක මිනිහෙක්වත් අපේ රජයක් හැටියට කවදාකවත් ඔවුන්ට පැනලා යන්න දෙන්නේ නැහැ. ඊයේ දිනේ අපි දැක්කා මාධ්‍ය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කරනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ රජයට ඇති වගකීමෙන් මිදෙන්න බෑ කියලා. මං හිතන්නේ අපේ සන්තෝෂ වෙනවා එවැනි ප්‍රකාශයක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට ඒ පිටකොන්දක් තිබීම සම්බන්ධයෙන්. ඉදිරියේදී ආර්ථිකයට මධ්‍යකාලීන පිළියමක් ලබාගත හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි සාමාන්‍යයෙන් අතේ තියෙන සංචිත මනින්නේ කොච්චර ආනයන මාස ගාණක් හැටියට මේ සංචිත ඇති වෙයිද කියලා. මාසෙකට අපිට ආනයන වීදම තියෙනවා ඩොලර් 1500ක් පමණ. එතකොට මේ සංචිත ඒ පහළ බහිනකොට අපිට අර ණය ගෙවන්න තියෙන හැකියාව පිළිබඳව ගැටලු මතු වෙනවා. විදේශිකයෝ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත්වල 90% ගාණක් එළියට අරගෙන ගිහිල්ලා. එතකොට මේ තියෙන මුදල් එන්න එන්න එළියට යනවා. මේක අතිරික්තයක් බවට පත් වෙන්නේ රජය විසින් විශාල ලෙස ජාත්‍යන්තරයෙන් ආදායම් ලබා ගත්තොත්. එහෙම නැත්නම් ඩොලර් ලබා ගත්තොත්. මේ ඩොලර් එන ක්‍රම කිහිපයක් තියෙනවා. මූලික ක්‍රමය තමයි රජය විසින් ගන්නා ණය. දැන් අපිට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ණය ගන්න බැහැ. ඒකට හේතුව තමයි අපිව ශ්‍රේණිගත කිරීමෙන් පල්ලෙහාටම දාලා. එතකොට අපි කොහොමද එහෙනම් ජාත්‍යන්තර වෙළඳපොලෙන් ගිහිල්ලා මේ ණය ලබා ගන්නේ? අර අපේ අවශ්‍යතාවය සපුරන්න කොච්චර කියලා ආනයන සම්බාධක දාන්නද? මං කියන්නම් මේකට කලයුතු දෙත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ඕන. එහෙම කරගත්තොත් අවස්ථාවක් තියෙනවා යම්කිසි මධ්‍යකාලීන පිළියමක් හොයාගන්න.
ගුවන් හමුදාවේ 70 වන සම්වසරය සම්බන්ධයෙන් ජනතාවද අභිමාන විය යුතු බව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා. ඒ සියත පියුම් විල වැඩසටහනට එක්වමින් ගුවන් හමුදාවක් හැටියට අපිට තියෙන ප්‍රධානම වගකීම තමයි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. ඒ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තුලින් තමයි අපි රටක තිරසාර සංවර්ධනය සඳහා අඩිතාලම එහෙම නැත්නම් ඒ පසුබිම සකස් කරගත යුතු වන්නේ. ඉතින් ගුවන් හමුදාවේ වගකීම තියෙන්නේ තෙවන මානය නැත්නම් ගුවන. එතකොට ගුවන අභ්‍යවකාශය සයිබර් අභ්‍යවකාශය වගේ මේ හැම ස්තරයකම අපි අපේ තියෙන ශක්තිය යොදවලා මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. ඒක තමයි අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ. අපේ ජාතික ආරක්ෂාවට ඍජුවම අපි සම්බන්ධ වෙන අතරතුර වක්‍රානුකාරයෙන් අපේ රටේ උදාහරණයක් වශයෙන් ගත්තොත් වන විනාශය රට ආරක්ෂා කර ගැනීම සඳහා ගුවනින් බීජ හෙලනවා. ඒ බීජ හෙලලා වනය නැවත වගා කරලා මේ රටේ මතු පරපුර සඳහා ඒක අපි දායාද කරන්න අපි විශාල ක්‍රියාදාමයක් කරනවා. එතකොට දැනට මේ තියෙන කොවිඩ් වසංගතය ගත්තොත් දැන් කොවිඩ් වසංගතයෙන් අපි කොහොමද මේ රට බේරගන්නේ කොහොමද මහජනතාවට අපි උදව් කරන්නේ කියන ඒ සැලැස්මක් අනුව අපි ඒ සඳහාත් අපි ඉදිරිපත් කළා තියෙනවා. ගුවන් හමුදාව කියන්නේ මේ රටේ මහජනතාවට අයිති දේපළක්. එතකොට අපි මහජනතාවගෙන් පඩි ලබන මහජනතාව වෙනුවෙන් දෙවිහිමියෙන් කැපවලා සේවය කරන පිරිසක්. එතකොට අපි 70 වසර අභිමානයෙන් සමරනවා කියන්නේ මේ රටේ මහජනතාව ඒ ගැන අභිමානවත් විය යුතුයි. එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලි තමයිමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.